ආයුබෝවන් සැමට කලින් සත්‍ය ප්‍රථමයෙන් ගෙනෙන්න අදත් අපි සූදානම්. මම යුගන්ති මයුරිකා ප්‍රථමයෙන් පුවත්සිරස්තල. කොරෝනා ආසාදනයෙන් ශ්‍රී ලංකාවේ මියගිය පුද්ගලයාගේ අවසන් කටයුතු ජාත්‍යන්තර නිරෝධායන රෙගුලාසිය යටතේ සිදු කරයි. ඉතාලියේ සමස්ත මරණ සංඛ්‍යාව දසදහස ඉක්මවයි. කළුතර දිස්ත්‍රික්කයේ අටලුගම මහනුවර දිස්ත්‍රික්කයේ අකුරණ යන ප්‍රදේශත් කොවිඩ් නිසා හුදකලා වෙයි. ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයින් 6247ක් අත්අඩංගුවට. ජනපතිට තිබෙන බලතල පාවිච්චි කරන්න වසරක් යනතුරු ඡන්ද අවශ්‍ය නැහැ. රතන හිමි කියයි. සියොන් දේවස්ථානයට ප්‍රහාර එල්ල කළ පුද්ගලයා මෙහෙ වූ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට. දැන් පුවත් සවිස්තරව. කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක 6ක් සඳහා පනවා ඇති ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු ප්‍රාථමික කිරීමට කටයුතු කරන බව රජය ප්‍රකාශ කරනවා. සෙසු ප්‍රදේශයන් සඳහා පනවා ඇති ඇඳිරි නීතිය හෙට උදැසන 6ට තාවකාලිකව ඉවත් කරන අතර එය යළි පසුවරු 2ට පැනවීමට නියමිතයි. මේ අතර කළුතර දිස්ත්‍රික්කයේ ඇටලුගම සහ මානුවර දිස්ත්‍රික්කයේ අකුරණ ගම්මාන සම්පූර්ණයෙන් හුදකලා ප්‍රදේශ ලෙස නම් කර තිබෙනවා. එමෙන්ම ගත වූ කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයන් 6000කට අධික පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවටගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොටස්ය ප්‍රකාශ කළේ. කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල මෙවන විට ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු තවදුරටත් ක්‍රියාත්මකව පවතින බව ජනාධිපති මාධ්‍යංශය විසින් අද පෙරපරුවේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. සෙසු සියලුම දිස්ත්‍රික්කවල හෙට එනම් මාර්තු 30 වන සඳුදා උදැසන 6ට ඇඳිරි නීතිය ලිහිල් කෙරෙන අතර නැවත ඇඳිරි නීතිය එම ප්‍රදේශවලට දහවල් 2ට පනවනු ලබනවා. අත්‍යවශ්‍ය සේවා හැර වෙනත් කාර්යයන් සඳහා අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙනවා. එමෙන්ම අත්‍යවශ්‍ය සේවා කාර්යක්ෂම පවත්වාගෙන යාම සඳහා යොදා ඇති ක්‍රමවේද අවභාවිතා කරන අයටෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි ජනාධිපති මාතේකගේ විසින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ. කොරෝනා වෛරස ව්‍යාප්තිය නතර කිරීමට ඉවහල් වන ක්‍රියාමාර්ග ගෙනැත්තේ හුදෙක් ජනතාවගේ සුභසිද්ධිය උදෙසා බැවින් එකී ක්‍රියාමාර්ග සහ උපදෙස් වගකීමෙන් පිළිපදින ලෙස රජය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. කළුතර දිස්ත්‍රික්කයේ අටලුගම සහ මහනුවර දිස්ත්‍රික්කයේ අකුරණ ගම්මාන සම්පූර්ණ හුදකලා ප්‍රදේශ ලෙස නම් කර ඇති අතර කවරකුට හෝ මෙම ගම්මාන දෙකට ඇතුල්වීමට හෝ ඉන් පිටවීමට හෝ සම්පූර්ණයෙන් තහනම් වන බවයි රජය ප්‍රකාශ කර සිටින්නේ. මේ අතර කොරෝනා වෛරස ආසාදනය වී ඇති බවට සැක පළ වූ රෝගීන් කිහිප දෙනෙකු පිළිබඳව තොරතුරු ලැබීම හේතුවෙන් රාජකීය උපේක්ෂකපුර අරුණෝදය මාවත ප්‍රදේශය මෙවන විට පරීක්ෂාවට ලක් කරමින් සිටිනවා. මේ අතර අද දින මහරගම යහම්පත් මාවත ප්‍රදේශයේදීද කොරෝනා බවට සැක සහිත රෝගීන් පිළිබඳ තොරතුරු අනාවරණය වීමත් සමග පරීක්ෂාවකට ලක් කිරීමක් සිදු වුණා. මේ අතර ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අද උදැසන සිට ගත් පුද්ගලයන් සංඛ්‍යාව 206ක් වන බවයි පොලිස් මාධ්‍ය කොට්ටාශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. අත්අඩංගුවට ගත් වාහන සංඛ්‍යාව 56ක්. එමෙන්ම ඉකුත් 20 වන දින පස්වරු 6 සිට අද දහවල් 12 දක්වා කාල සීමාව තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මුළු පුද්ගලයන් සංඛ්‍යාව 6247ක් වනවා. එමෙන්ම වාහන 1533ක්ද අත්අඩංගුවටගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ටාශය සඳහන් කළේ. මේ අතර අලව්ව කණම්වල ප්‍රදේශයේ නිවසක සොල්දොරයක් තුළ සූක්ෂමව පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්කාගාරයක් අලව්ව පොලිසිය මගින් වටලනු ලැබුවා. එහිදී කසිප්පු පෙරීමට යොදා කඳා ගෝඩා පෙරල් 5ක් ගෑස් සිලින්ඩරයක් ඇතුළු භාණ්ඩ කිහිපයක් පොලිසිය සිය බාහිරයට ගෙන තිබෙනවා. මෙම නීති විරෝධී මත්පැන් නිෂ්කාකාරයේ පවත්වාගෙන ගිය පුත්කලෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර මස්කෙලිය පොලිස් බල ප්‍රදේශයේ ඇඳිරි නීති රෙගුලාසිය උල්ලංඝනය කළ 7 දෙනෙකු සැක පිට අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව පොලිසිය සඳහන් කරනවා. ඉන්සකකරුවන් 3 දෙනෙක් හැටන් දිසා විනිසුරු සහ මහේස් රත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරුවන් 3 දෙනා මේ මස 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා. මස්කෙලිය පොලිසිය වසමට අයත් දේවකන්ද වතුයායේ ඇඳිරි නීති රෙගුලාසිය උල්ලංඝනය කරමින් නීති විරෝධී මත්පැන් පෙරූ සැකකරුවකු සහ එම පොලිස් වසමට අයත් සාමිපලයේ මිරියාකොට්ටේ
19 வைரஸ் ஆசாதனை வீமின் மிரட்டு துள சிதுவு பிரதம மரணிய ஈயே தின வார்த்தாவுனா ஓகே தேக பிலிபந்த அவசான் கடிவுது அது பிரபருவே கொட்டிகாவத்த பொது சுசான பூமியதி சிது கெருணா மேத்திரு கோவிட் 19 வைரஸ் ஆசாதனையவு ஸ்ரீலங்கிக்கன் சங்கியாவு மேவன விட்டு எக்கசிய பகலவாக் தக்வா இகன குசதி பவாய் வசாக்கத்துரோக வித்யா ஏக்கே பவசான்னே ஹதுனாகெனனு ஆசாதித்தின் அத்தரின் ஸ்ரீலங்காவே பலமு கொரோனா மரணிய ஈ ராத்திரி வார்த்தாவு அத்தர ஒஹு அங்குடு ஜாதிக போவன ரோக வித்யாத்தினை பிரதிகார லபிமின் சிட்டி ஹெட்ட ஹெவரிதி புத்கலேக் மாரவில பிரதேஷே பதஞ்சவ சிட்டி அதால புத்கலையா வசர கிஹபேகட்டு பெரு வகுகடு பத்த கிரீமுகட லக்வாதி அத்தர தியவெடியவ சக அதி ருதிர பீடனே வெனி ரோக தத்துவயன்கின் பெலுனு புத்கலேகு பவாய் சௌக்கிய அன்ஷ பிரகாஷக்கலே ஒஹுகே தேஹ பிலிபந்த அவசன் கட்டேது அது பெருவருவே கொட்டிகாவத்து பொது சுசான பூமியதி ඒ සෞඛ්‍යංශයන්හි උපදෙස් මත සහ දැඩි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමානුගමනය කරමින් මෙතර වෛරසය අසදරේ වීම හේතුවෙන් ශ්‍රී ලංකික පුද්ගලයෙකු ලන්ඩනයේදී ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. මහරගම වත්තිගෙදර ප්‍රදේශයේ වයස අවුරුදු 55ක් වන ලක්ෂ්මන් විජේරත්න නම් ඔහු ලන්ඩනයේ ෆෙල්තම්හි පදිංචිව සිට ඇති බවයි වාර්තා වන්නේ. මෙතර පසුගියදා ස්විස්තරලන්තයේදී කොරෝනා වෛරසය අසදරෙන් 59 හැවිරිදි ශ්‍රී ලංකිකයෙකු ජීවිතක්ෂයට පත් වුණා. වෛරසය අසදරෙන් මියගිය පළමු ශ්‍රී ලංකිකයාද ඔහුයි. ඔහු යාපනය පුන්කුඩිතු ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. මෙතර විදේශයන්හි සිට මෙරටට පැමිණ දින 14ක කාලයක් නිරෝධායනය ක්‍රියාවලියට ලක් වූ 6 වෙනි කණ්ඩායම අද සිය නිවෙස් බලා පිටත්ව ගියා. නිරෝධායන මධ්‍යස්ථානයේ සහ වැලිකන්ද ගල්කන්ද නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටි පුද්ගලයන් 77 දෙනෙකු අද මෙලෙස නිවෙස් වෙතට පිටත්ව ගිය බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.
மேத்திர திரிகுணாமலை போலீஸ் விசின் சிதுக்கல தெனும் தீபகட்ட அனுவ கொரோனா வைரஸை அசாதித்தேக்கு அசுருக்கர தீவிர கட்டித்து சதகா மோதகிய திரிகுணாமலை பிரதேசே புத்கிலேக்கு நெவத கொடபிமிட்ட கென்வா கெனிமிட்ட நாவிக அமுதாவு அது கட்டித்து கருத்தி பெனபா கொரோனா வைரஸை அசாதினிவிய அதி புத்கிலேக்கு அசுருக்கல நிரோதாயின கட்டித்து சதகா யோமுக்கலையுத்து அதி புத்கிலேக்கு திரிகுணாமலை பிரதேசின் தீவிர கட்டித்து சதகா பிட்டத்து கோஸ் ஹொர ரகசே நெவதத் கொடபிமிட்ட பெமினிமிட்ட உற்சாக தரண பவட்ட திரிகுணாமலை போலீஸ் விசின் நாவிக அமுதாவு வெத சிதுக்கல தெனும் தீமகட்ட நகன்ஹிர நாவிக விதானிட அயத் நாவிக புத்கலின் பிரிசக் விசின் எம புத்கலையா தீவர கட்டித்து சதகா பிட்டத்வகிய யாத்ராவு சொயா மெஹையும் கட்டியது ஆரம்பக்கலா பசுவ அதால புத்கலையா கமன்கத் யாத்ராவு சகா செக்க பிட்ட தவத் யாத்ரா தேகக் சமக எம யாத்ராவான்கே கமன்கத் புத்கலின் தசதினிக்கு திரிகுணாமலைய வராயவத்த கென்வ கெனிமட்ட நாவிக அமுதாவு கட்டியது கருதி பெனவா ஏனுவ அது அலியம் காலேதி அதால யாத்ராவன் துண கொடபிமிட்ட கென்வாகின திபெனவா மெசே நாவிக அமுதா விசின் கொடபிமிட்ட கென்வாகத் புத்கலின் சீரு தினா சாம்பூர் நாவிக அமுதா மெரின் கந்தபுரே ஸ்தாபனை கரத்தி நிரோதாயன மத்தியஸ்தானி வித்து பூர்ண காலின நிரோதாயன கட்டித்து சதகாயமு கரத்தி பெனபா குவன் மகேன் ரெகன பெமினின சேலும மகே குவன் யானா வித்து மிரட்ட குவன் தொட்டுப்புல வித்து பெமினிம அத்திட்டுவா பணமா திபு குவன் கமன் தகனும லபன அப்ரேல் மசு ஹத்புனதாத்தைக் தீர்க்க கிரிமட்ட சிவில் குவன் சேவா அதிகாரிய தீரனே கரத்தி பெனபா மெம குவான் கமன் தகனும மாத்து மசத்தி செக்குனதா அவசான் வீமட்டாய் நியமித்து வத்திபுனே மெமன் விட்டு மிரட்ட பவத்தின தத்துவ சலுக்கில்லட்டு கருமீன் சிவில் குவன் சேவா அதிகாரிய மெம தீரனேட்டு எலம்பியத்தி பெனபா ஏத் வினத் ரட்டவல் கரா பிடத்துயாமே அதாசின் குவான் துடுப்பல வித்து சங்க்ரமினிக்க குவான் மகின் ரகின் பெமினின குவான் யானா வலட்டாத் ஹதிசி அவச்சதா மத்த குடபசுனுலபன குவான் யானா வலட்டாத் கார்மிக தோஷனிசா குடபசுனுலபன குவான் யானா வலட்டாத் ஆஹார சகா இந்தன லபாகினிவு சதகா குடபசுனுலபன குவான் யானா வலட்டாத் மகின் ரஹிதவ பெமினின குவான் யானா வலட்டாத் தவதுரட்டாத் கடுநாயக பண்டாரநாயக சாத்தியந்தர குவான் துடுப்பல வியூர்த்தவ பவத்தினவா நவ கொரோனா வைரஸை மேவன விட்டு ரட்டவல் திசை தேக்க பெத்திர குசதி அத்தர லவ புரா மரண திஸ்தாஸ் நவசி திஸ் ஹதரக் வார்த்தா வீ தெபனவா ஹதுரா கினதி ஆசாதிதின் கரண ஹைலக்ஷ 64 தஹஸ் 150க் கிசே வெதத் ஆசாதிதின் 1,47,684 ஹத்தஹஸ் 684 தினிக்கு மேவன விட்டு பூர்ண சுவய லபா தெபனவா சீனேத பசு கிருமின் லோவ கொரோனா வைரஸ் ஆசாதிதீன் வெடிவு பிரிசாக வார்த்தாவு ரட்டபவட்டு பத்வேத்தி அமெரிக்காவின் அதவன் விட்டு வார்த்தாவியத்தி சமஸ்த ஆசாதிதீன் கரண 1,24,000 ஹைசே ஹத்த ஹயக் பவாய் விதஸ் மாத்திய தொருத்துரு வார்த்தாக்கலே யாத்தரின் ஹரி அடக் பமிட வார்த்தா வீதி வென்னே நியூயார்க் பிராந்தேன் வைரசேன் மியகிய கரண 2,227 மியாத்திர நியூயார்க் பிராந்தியம சதி தெக்கக் காலையாக நிரோதாகனியகட லக்கிரிமகன சலக்கா பலிமின் சிரின பவட்ட ஜனாதிபதி டொனால்ட் ட்ரம்ப் பிரகாஷ கருத்தி பெனபா கனெக் டிக்கெட் சக நியூ ஜெர்சி பிராந்தவில பிரதேச கிஹிபியாக்து நிரோதாகனியகட லக்கிரிமிட்ட அபேக்ஷா கிரின பவாய் ஒஹு வெடித்துரட்டத் பிரகாஷ கரத்தே மேத்திர வைரசிட்டு குதிருவி நுமெத்தி நமுத் ஈட குதிருவிமே அவதானமக் சாகித புத்கலேன்ட பிரதிகார லபாதீம சதகா அமெரிக்கானு நாவிக அமுதாவட அயத் மர்சி ரோஹல் நவுகாவ லாஸ் ஏஞ்சலிஸ் வராயவத்த ரகின வித்தி பெனவா அதால நவுகாவ ரோஹல் அந்தன் தகசக்கின் சகா வைத்திய காரிமாண்டல சாமாச்சிக்கின் எக்தகஸ் தசியக்கின் சமன் வித்தாய் லொவ வெடிம கொரோனா மரண கரண இத்தாலியின் வார்த்தாவு அத்தர கதவு பய விசிஹத்தர அத்துலத்து வார்த்தாவு மரண அட்டசிய அசு நவயத் சமக எம சங்கியாவு தச தகச இக்ம வாத்தி பெனவா ஏ இத்தாலிய புத்கல மரண தகதஹஸ் விசித் துணக் லிசட சட்டகன் கரமேன் எரட்டின் ஹதுனாகினத்தி முழு ஆசாதிதேன் கரண அனு தெதஹஸ் ஹாரசிய ஹெத்ததேகாக் மேவன விட்டு ஆஸ்திரேலியாவின் புத்கல மரண ஹெட்ட அட்டக் வார்த்தாவனாத்தர எரட்ட ஆசாதிதேன் அட்டதஹஸ் திசிய அசுவக் பவாய் விதஸ் மாத்திய தொருத்துரு வார்த்தா கலே ரோகி தத்தியான் வியாப்த வீமே பிரதிஷத்திய சேகன பகல பேசத்திபினோ மேய ஆஸ்திரேல் ராஜேந்த அவதாரணி கருத்திபினோ ඒ අතර ලංකාවට බලාපොරොත්තු යන්න බලාපොරොත්තු වෙන සිටින සංචාරක හෝ කෙටි වීසා ලබාගත් ලාංකික පුරවැසියන්ට විශේෂ මොස්ටර් රජය විසින් වීසා දීර්ඝ කිරීමේ ක්‍රමවේදයක් ලබා දී තිබෙනවා එය ඉතාම අස්වැසිල්ලක් ඒ නිසා හැකියක්මනින් ඔවුන් ලංකාවේ ඔස්ට්‍රේලියා පීටි ලංකානු කොන්සල් ජෙනරල් කාර්යාලය හෝ කැන්බරා නුවර මහා කොමසාරිස් කාර්යාලයේ ප්‍රධාන දුරකථන අංක වලින් සම්බන්ධ වෙන ලෙස ලාංකීය ප්‍රජාව ඉල්ලා සිටිනවා. ඒ අතර කිය යුතු කාරණා තියෙනවා විශේෂයෙන්ම ඔස්ට්‍රේලියාවේ සිටින සියලුම ලාංකීය ප්‍රජාව අතල් බඳගෙන තිනවා සමස්ත අපේ සිසු පරපුරට ඒ වගේම ආශ්‍රැසිලක් අවශ්‍ය සියලු දෙනාටම සහන ලබා දෙන්න. මම සියත වෙනුවෙන් සහන් වීරසේකර මෙල්බන් නුවර සිට
විශ්‍රාම වැටුප් ගෙවීම් අප්‍රේල් මස 2 සහ 3 යන දිනයන්හි සිදු කිරීමට අද රැස් වූ අත්‍යවශ්‍ය සේවා ජනාධිපති විශේෂ කාර්ය සාධක බලකායේදී එකඟතාවයකට පැමිණ තිබෙනවා. යනුවෙන්ම දිනවල බැංකු ශාඛා යම් ප්‍රමාණයක් විවෘත කර තිබීමට අදාළව විශ්‍රාමිකයන් හට බැංකු කරා යාම සඳහා ප්‍රවාහන පහසුකම් සැලසීමට තීරණය කර තිබෙනවා. රටතුල පවතින තත්ත්වයේ හමුවේ ජනතාවට අත්‍යවශ්‍ය සේවා සැපීම සඳහා පත්කර ඇති ජනාධිපති විශේෂ කාර්ය සාධක බලකාය අද දිනේදී රැස්වුණා. එහිදී ජනතාව වෙනුවෙන් තීරණ රැසකට එළඹ ඇති අතර එම තීරණ අතර අප්‍රේල් මස 2 සහ 3 යන දිනයන්වල විශ්‍රාම වැටුප් ගෙවීම සිදු කරන අතර මෙම දින දෙක තුල ගෙවීම් ලබා ගැනීමට නොහැකි වන අය වේ නම් අප්‍රේල් 6 වනදා ගෙවීම් අවසන් කිරීමට බලාපොරොත්තු වන බවටද තීරණය කර තිබෙනවා. විශ්‍රාම වැටුප් ලබා ගන්නා ක්‍රමවේද දෙකක් පිළිබඳව සාකච්ඡා කර ඇති අතර එහි පළමු ක්‍රමවේදයේ ලෙස තැපැල් කාර්යාල මගින් සහ AA බැංකු ගිණුම් මගින් විශ්‍රාම වැටුප් ලබා ගැනීමට හැකිවනවා. තැපැල් කාර්යාල මගින් විශ්‍රාම වැටුප් ලබා ගන්නා විශ්‍රාමලාභීන්ට ඔවුන්ගේ නිවෙස්වලට හෝ ග්‍රාම සේවක වසමතුලට තැපැල් දෙපාර්තමේන්තුව මගින් විශ්‍රාම වැටුප ගෙනවිත් බාර දෙනු ලබනවා. AA බැංකු ගිණුම් මගින් විශ්‍රාම වැටුප් ලබා ගන්නා අයගේ මුදල් අදාළ බැංකු ගිණුම් වෙත අප්‍රේල් 2 සහ 3 යන දිනයන්වලදී බැර කරන අතර බැංකු ගිණුම් තුල ඇති මුදල් ලබා ගැනීමට බලාපොරොත්තු වන විශ්‍රාමිකයන්ට නීතිය තත්වයේ හේතුවෙන් ඇතිවන ගමන් අපහසුතාව මගහැරීමේ ක්‍රමවේදයක් සංවිධානය කර තිබෙනවා. මුදල් ගැනීමේ අවශ්‍යතාවය ඇති විශ්‍රාමිකයන් තමන් පදිංචි ග්‍රාම සේවක වසම තුල සිටින ග්‍රාම නිලධාරී මගින් කල් ඇතිව දැනුම් දිය යුතු වන අතර මෙම විශ්‍රාම වැටුප් හිමිකරුවන් රජයේ මගින් ආසන්නතම බැංකුව වෙත අප්‍රේල් මාස 2 සහ 3 යන දිනවල රැගෙන යාමත් නැවත එම බැංකුව වෙතින් ඔවුන්ගේ ගම් ප්‍රදේශ වෙත රැගෙන යාමත් සිදු කරනු ලබනවා. මේ සඳහා ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය අවශ්‍ය ගමන් පහසුකම් සලසා දෙනු ලබන අතර අදාළ ග්‍රාම සේවා නිලධාරීන්ගේ සහාය ඒ සඳහා ලබා ගනු ඇති. AA නගරවල ඇති සෑම බැංකුවක්ම අවම වශයෙන් එක් ශාඛාවක් හෝ මෙම දිනවල විවෘත කර තැවීමට රාජ්‍ය හා පෞද්ගලික බැංකුකරුවන් විසින් එකඟ වී ඇති බවද දැනුම් දෙන අතර අද පැවති අත්‍යවශ්‍ය සේවා ජනාධිපති විශේෂ කාර්ය සාධක බලකායේදී මෙම තීරණවලට එළඹ ඇත්තේ. නව කොරෝනා වෛරසය මර්ධනය සඳහා කොන්දේසි විරහිතව සහයෝගය ලබා දීමට කටයුතු කරන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ සමාජ මාධ්‍ය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් කොරෝනා මර්ධන වැඩසටහනට කොන්දේසි විරහිතව බෙහෙදකින් තොරව රජයට සහයෝගය ලබා දෙන්නට අපි හැම විටම කටයුතු කරනවා කියන එකත් මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමැති. වර්තමාන ක්‍රියාදාමයට පූර්ණ සහයෝගය කොන්දේසි විරහිතව ලබා දෙමින් මම පෙන්වා දෙන්නට කැමැති. අද වන විට ආහාර පාන නොමැතිකම තුළ ඒ වගේම ආදායම අහිමිවීම තුළ විශාල ජන කුට්ටාසයක් අසරණ භාවයට ලක් වෙලා සිටිනවා. සරලව කියනවා නම් දෛනික ආදායමින් යැපුණු ජනතාව අන්ත අසරණ භාවයට පත් වී සිටින මොහොතයි. මේ අසරණ වෙච්ච ජනතාවට සහන ලබා දෙන්නට අපි කටයුතු කරන්නට ඕන. සීමා මායිම් පැත්තක දමලා නීති රීති රෙගුලාසී පසෙක දමලා මේ වෙසනකාරී තත්ත්වය තුළ මේ අසරණ භාවයට පත්වෙච්ච රටේ ජනතාවට ආහාර පාන සැපීමටත් ඒ අයගේ ආදායම් මාර්ගය ශක්තිමත් කිරීම සඳහා අතට මුදල් ලබා දෙන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නට ඕන. අපිට අහන්නට ලැබිලා තිබෙනවා 1000ක් වටිනා බඩු මල්ලක් රුපියල් 500ට ලබා දෙනවායි කියලා. මම කරුණාවෙන් රජයෙන් ආයාචනා කරනවා මේ වෙසනකාරී තත්ත්වයක් තුළ සහන කියන නාමෙන් කිසිම මුදල් අය කිරීමක් රටේ ජනතාවෙන් කරන්නට එපයි කියලා. ලබා දෙන බඩු මල්ල ලබා දෙන සහනය නොමිලේම පරිත්‍යාගයක් ප්‍රධානයක් හැටියට ක්‍රියාත්මක විය යුතුමයි. ඒ වගේම ආහාර බෙදා හැරීමේ විධිමත් ක්‍රමවේදයක් රටවල ක්‍රියාත්මක වන්නට ඕන. ඖෂධ බෙදා හැරීමේ ශක්තිමත් ක්‍රමවේදයක් රටවල ක්‍රියාත්මක කරන්නට ඕන. නිර්දේශ පාලනය කරන ලක්ුණු සහන යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වන්නට ඕන. මෙම අවස්ථාවේ ජනාධිපතිවරයා තමන්ට හිමි බලතල නිසි ලෙස භාවිතා කර රට ස්ථාපර කිරීමට කටයුතු කළ යුතු බවත් තවත් වසරක් ගතවනතුරු මැතිවරණ පැවැත්වීම අනවශ්‍ය බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජා අතුරලිය රතන හිමියන් පවසනවා. ඔය පාර්ලිමේන්තුවේ බහුතරයක් ස්ථිරවම මට කියන්න පුළුවන් 150 කිසිම වැඩකට නැති කිසිම අදහසක් නැති සංවිධිත අදහසක් කතා කරන්න බැරි පතක් පොතක් කියවන්න නැති මහ හිස් පඹයෝ වගේ මිනිස්සු ටික. ඉතින් මේ මිනිසුත් එක කිසිම ගමනක් නැහැ. මේ වෙච්ච නපුර මේ වෙච්ච භයංකර தත්ත්වය පාවිච්චි කරලා ජනාධිපතිතුමාට පුළුවන් අලුත් தත්ත්වයකට යන්න. ඒ නිසා පළවෙනි යෝජනාව තමයි ජාතික ප්‍රතිපත්තියේ තීන්දුව ගන්න පුළුවන් මණ්ඩලයක් නිශ්චිත ආකාරයෙන් එතුමා පත් කරගන්න එක. ඔබතුමාට දැන් බලය තියෙනවා. ඔබතුමාට විශාල
පුහුණු වෙච්ච දියුණු සන්නද්ධ හමුදාවක් තියෙනවා. මේ දෙකම ඉතා මනාව පාවිච්චි කරන. අද රටේ කවුරුවත් ජනතාව කියන්නේ නැහැ ඔබතුමා සන්නද්ධ හමුදා යොදාගත්තා කියලා ඔබතුමාට දොස් කියන්නේ නැහැ. මොකද අනද්දීල ක්‍රියාව යම් කිසි මේ වගේ අනතුරු අවස්ථාවකදී ක්‍රියාවට නගන්න පුළුවන් ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාව. ඒ වගේම අපට හොඳ වෛද්‍ය ඒකකයක් තියෙනවා හමුදාවේ. සම මේ සියල්ලම අද ජනාධිපතිතුමා පාවිච්චි කරන්න ඕන. අවුරුද්දක්ම අපි ඡන්දෙ තියන්න අවශ්‍ය වෙන්නේ නැහැ කියන එක තමයි මගේ ස්වාධීන අදහස. கொரோனா வைரஸில் ஜாத்தியாகம் குளுமல பேதமுல் கரகணிமேன் வியாப்தவன வைரஸ்யாக் நோவன பவத் மிம அவஸ்தாவே சியலுதனா எக்கடேக்வ ஈட்ட மூனதேயுது பவத் ஹிட்டபூ பார்லிமேந்து மாத்ரே முஜிப ரஹ்மான் மஹதா பவசனவா මේ වසංගතයත් එක්ක ඇති වෙලා තියෙන தத்துவයත් එක්ක මේ ඇඳිරි නීතිය කඩවීමේ ඇති වෙලා தத்துவයත් එක්ක යම් යම් ජන කොටස් සහ ආගමික කොටස් ඉලක්ක කරගෙන සමාජ මාධ්‍ය තුලත් යම් යම් ප්‍රචාරණ කටයුතු දියත් වීගෙන යනවා. ඉතින් මේක පැහැදිලිවම කියන්න ඕනේ මේක මේ රටේ ආගමික කොටස් හෝ ජාතීන් මුල් කරගත්ත ආපු වෛරසයක් නෙමෙයි. මේ කොරෝනා වෛරසය අපි සියලු දෙනාටම පොදුයි. අද මුළු ලෝකේටම මේක පැතිරීලා තිබෙන්නේ. ඒ හින්දා ජාති ආගම කුලය කුමක් වුවත් මේ වෛරසයට ඒ ගැන ගැටලුවක් නැහැ. ඒ හින්දා අපි මේ වෙලාවෙත් ජාති ආගම් මුල් කරගෙන ඒ ජන කොටස් ඉලක්ක කරගෙන මේ ප්‍රචාරයන් නවත්තලා අපි සියලු දෙනාම ශ්‍රී ලාංකිකයන් හැටියට මේක පරාජය කිරීම සඳහා අපි එකතු වී යුතුයි. අපි ශ්‍රී ලාංකිකයන් හැටියට මේක පරාජය කිරීම සඳහා අපි සියලු දෙනාම එකිනෙකාට ඇඟිල්ල දික් කරන්නේ නැතුව මේක පරාජය කිරීම සඳහා මේ උවදුරෙන් ගොඩෑම සඳහා අපි සියලු දෙනාම එකතු වී යුතුයි. ශ්‍රී ලංකා වෙළඳ සංවර්ධන සභාවේ මැදිහත්වීම මත කොරෝනා තත්ත්වය මැඩ පැවැත්වීම වෙනුවෙන් රුපියල් බිලියන 50කට අධික වටිනාකමකින් යුත් සෞඛ්‍ය උපකරණ තොගයක් අද පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නාරච්චි මහත්මිය වෙත බාර දීම සිදු කෙරුණා. දිවයිනේ සුළු මධ්‍ය හා මහා පරිමාණ ව්‍යාපාරිකයන්ගෙන් සැදුම් ලත් ශ්‍රී ලංකා වෙළඳ සංවර්ධන සභාවේ මැදිහත්වීම මත රට තුළ පවතින කොරෝනා තත්ත්වය මැඩ පැවැත්වීම වෙනුවෙන් රුපියල් මිලියන 50කට අධික වටිනාකමකින් යුත් දැඩි සත්කාර ඒකකයකට අවශ්‍ය සියලු පහසුකම් සහිත නවීනතම ගිලන් රථ දෙකක් සියලු වෛද්‍ය කාර්ය මණ්ඩලද සහිතව සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත බාරදීම අද පෙරවරුවේ සිදු කෙරුණා. ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සහ රොයල් නර්සිං හෝම් පුද්ගලික සමාගම විසින් අදාළ උපකරණ තොගය පරිත්‍යාග කළ අතර සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නාරච්චි මහත්මිය විසින් අදාළ උපකරණ තොගය බාරගනු ලැබුවා. බලාපොරොත්තු වෙනවා රජයක් විදියට ඒ වගේම සෞඛ්‍යංශය ආරක්ෂකංශය ඉතාමත්ම කැපවීමෙන් සහ ලෝකයේ අනිකුත් හැම රටකටම වැඩිය ඉතා සාර්ථක ලෙස මෙම වසංගත තත්ත්වය පාලනය කරන අවස්ථාවේදී සියලුම පුරවැසියනුත් තම තමන්ට හැකි ලෙස ඒ කාර්යය සඳහා දායක විය යුතුයි. සියලුම පුරවැසියන් තමන්ගේ යුතුකම ඉටු කිරීමක් විදියට මේ රෝගයට ගොදුරු වීමෙන් තමන් රැකෙනවා වගේම අන් අයට එය පැතිර යාමට ඉඩ නොතවන ලෙස ජීවත් වීමේ අවශ්‍යතාවයත් මේ අවස්ථාවේදී අපි අවධාරණය කරන්න ඕන. මේ අතර හුවාවේ ආයතනය විසින්ද පවතින තත්ත්වය හමුවේ රෝහල් සඳහා අවශ්‍ය රුපියල් මිලියන 2ක් වටිනා උපකරණ තොගයක්ද සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නාරච්චි මහත්මිය වෙත බාර දෙනු ලැබුවා. ස්තුතිවන්ත වෙනවා විශේෂයෙන් රෝයල් නර්සින් හෝම් රෝහලට එහි අධිපතිතුමා විජේදාස රාජපක්ෂ මන්ත්‍රීතුමාගේ සහ සම්බන්ධීකරණයෙන් අපට ලබා දීම ගැන අපි මේ වෙලාවේ අපි අපේ ස්තුතිය පුද කරන්න ඕනි. මේ රට දුෂ්කර අවස්ථාවට මුහුණ පාලා ඉන්න අවස්ථාවේදී අපට ලබා දීම ගැන අපි බොහෝම ස්තුතිවන්ත වෙන්නට ඕනි. ඒ වගේම හුවාවි ආයතනය චීනය නියෝජනය කරන සමාගමක්. ඒ සමාගමත් විශාල පරිත්‍යාග ගණනාවක් සිද්ධ කළා අපට. ඒ ආයතන දෙකටම අපේ ස්තුතියත් ගෞරවයත් මේ අවස්ථාවේදී පුද කරනවා. පාස්කු ඉරිදා සියොන් දේවස්ථානයේ ප්‍රහාරයට සම්බන්ධ තවත් සැකකරුවකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද අත්අඩංගුවටගෙන තිබෙනවා. ඉකුත් වසරේ අප්‍රේල් මාස 21 වනදා එල්ල වූ පාස්කෝ ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අද දිනේදී එක් සැකකරුවෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මඩකලපුව ප්‍රදේශයේ පිහිටි සියොන් දේවස්ථානයට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ බෝම්බකරු මෙහෙය වූ ප්‍රධාන පුද්ගලයායි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ. මොහු කොළඹ ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා ප්‍රකාශ කළේ. මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ ඒ බෝම්බකරු ඒ ස්ථානයට ප්‍රවාහනය කරලා ඒ බෝම්බකරු මෙහෙයපු ප්‍රධාන සැකකරු අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගල්කිස්ස ගාලුපාර
ලිපිනේ පදිංචිව ඉන්න සැකරුවෙක් තමයි අත්අඩංගුවට අරගෙන තියෙන්නේ. මේ සැකරුව විසින් මේ බෝම්බ ප්‍රහාරයේ අනෙකුත් බෝම්බ කරුවන් සම්බන්ධීකරණය කළාද කියන කාරණය සහ මේ හා සම්බන්ධව මේ සැකරුට වර්තමානයේ අත්අඩංගුවට අරගෙන ඉන්න සැකරුව මෙහෙයුවේ කවුද? ඒ මෙහෙයීම සඳහා වෙනත් තැනැත්තන් හෝ එහෙම නැත්නම් යම්කිසි අදිසි අත්යක් තියෙනවද කියන කාරණේ සම්බන්ධයෙන් දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන කටයුතු මෙහෙයවීමෙන් සිටිනවා. කොළඹ කොච්චිකඩේ දේවස්ථානයේ එල්ල වූ බෝම්බ ප්‍රහාරය සිදු කළ බෝම්බ කරුද මෙම පුද්ගලයා විසින් මෙහෙවා ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. එවගේම මේ සැකකරු කොච්චිකඩේ දේවස්ථානයේ බෝම්බ ප්‍රහාරයේ බෝම්බකරුව මෙහෙවූ බවට දැනට කරුණු අනාවරණයෙන් පවතිනවා. ඒ සම්බන්ධයෙන් ඒ ඔස්සේ විමර්ශන කරනවා. ඒ වගේම අනෙකුත් බෝම්බකරුවන් බලාපොරොත්තු වෙනවා අපි මේ සැකකරුගෙන් ප්‍රශ්න කිරීම ඔස්සේ. මේ සැකකරු ත්‍රස්තවාදයේ වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත යටතේ රඳවා ගැනීමේ නියෝගයක් ලබාගෙන ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සැකකරුවන් 31 දිනක් සහ පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ටාශයේ භාරයේ සැකකරුවන් 60 දිනක රඳවාගෙන ප්‍රශ්න කිරීම සිදු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ. වර්තමාන වැඩබලන පොලිස්පතිතුමා විසින් මේ විමර්ශන මෙහෙයවපු විමර්ශන නිලධාරීන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරයා හිතාමතාම සාක්ෂි සගවීමෙන් හෝ හිතාමතාම විමර්ශන වෙනත් ආකාරයකට යොමු කරමින් කටයුතු කර තිබෙනවාද? ඒ වගේම යම් ආකාරයක විෂමාචාරයක් සිදු කරමින් රාජකාරිය පැහැරහැරීමක් සිදු කර තිබෙනවාද යන්න සම්බන්ධයෙන් වෙනම විමර්ශන දෙකක් ආරම්භ කිරීම සඳහා නියෝග කරලා තිබෙනවා. ඒ විමර්ශන බාර දීලා තියෙනවා දැනට පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂකවරයාගේ අධීක්ෂණය යටතේ ඒ කටයුතු සිදු කිරීම සඳහා. දැන් රටපතා පුවත් කිහිපයක් කෙටියෙන් හැටන් පොලිසියේ රථවාහනංශයේ නිලධාරීන් විසින් හැටන් නගරයේ සැරිසරමින් කුසගින්නේ සිටින සුනකෙන් සහ පක්ෂීන්ට පානීය ජලය හා ආහාර ලබා දීමට කටයුතු කළා. එය අපගේ කැමරා කාචයේ මෙලෙස සටහන් වුණා. මධ්‍යම කඳුකරයේ බටහිර පැවුම් ප්‍රදේශවල මාස 4ක් පුරා පවතින අධික වියලි කාලුකුණ තත්ත්වය හේතුවෙන් හැටන් පොලිස් වසමට අයත් කුඩාගම හැටන් දික්කොය දරවල ප්‍රදේශයේ අවට තේවතුවල පදිංචි වතුකම්කරුවන් උග්‍ර පානීය ජල ගැටලුවකට මුහුණ දී තිබෙනවා. එම ප්‍රදේශයේ අත්‍යවශ්‍ය සේවාවන් සපයන ස්වේච්ඡා සංවිධානය ඇතුළු ආයතන කිහිපයක් කළ ඉල්ලීමක් මත ලොරි රථයක් මගින් පානීය ජලය බෙදා හැරීමේ වැඩසටහනක් ඊයේ දින සිදු කෙරුණා. වවුනියාව දකුණ සිංහල ප්‍රාදේශීය සභාව හා වවුනියාව දකුණ සෞඛ්‍ය වෛද්‍ය අධිකාරී කාර්යාලයේ මෙහෙයවීම යටතේ වවුනියාව නගරයට ඇතුළුවන සියලු වාහන 25 චහරණය කිරීම වවුනියාව ඊරට්ට පෙරිය කුළුඹ පොලිස් මාර්ග බාධකයේදී සිදු කරනු ලබනවා. නව කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නාවික හමුදා විසින් සිදු කරනු ලබන විශේෂ හරණ වැඩසටහනක් රුවාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහල පරිශ්‍රයේ කේන්ද්‍ර කර ගනිමින් දෙවන වරටත් පැවැත්වීමට කටයුතු කර තිබෙනවා. කළුතර නගරයේදී ඉන්ද්‍රනීතිය සහ නිරෝධාල ක්‍රියාවලියට පටහැනිව යමින් පවත්වාගෙන ගිය පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් මුද්‍රා තැබීම ඊයේ දින සිදු කළා. හැටන් දික්කොය නගර සීමාවේ රෝගීන්ට අවශ්‍ය ඖෂධ නිවසටම ගොස් ලබා දීමේ වැඩසටහනක් හැටන් නගරයේ පෞද්ගලික ඖෂධාල විසලක් විසින් ඊයේ දින සිදු කර තිබෙනවා. එත් සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයමින් නිමාවටපත් වනවා. තව සුළුසුම් කරන තවත්වා දැනගන්නෙක් වන්නේ www.siyathanews.fm අපගේ වෙබ් පිටුවට. යළිත් අපමු රාත්‍රී 9:25ට ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න.
වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.